තනි පුද්ගල ව්‍යාපාර කියන්නේ ලෝකේ වැඩිපුරම තියෙන ව්‍යාපාර වර්ගයයි. ඉතින් ඔය තනියෙන් කරන්න යන නිසා වාගේ ව්‍යාපාරේ ඔර දියුණු කරන්න බැරි වෙයි කියන බය ඒ සැකේ ඔයාලඟ තියෙන්න අවශ්‍ය නැහැ. හරි. දැන් ඔයාගේ තනි පුද්ගල ව්‍යාපාරය පටන් ගන්න කියලා හිතුවා. ඉතින් දැන් ඔයාලට තියෙන ප්‍රශ්න ටික තමයි කොහොමද මං තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්නේ? කොහොමද මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක වෙන්නේ? මං කවුරු ගාවටද යන්න ඕනේ මේ වැඩේ කරගන්න? ඉතින් බිස්නස් එකක් කරන්න ගොඩක් අයට උනන්දුවක් තිබ්බට මේ කාරණා ගැන ගොඩක් අයට අවබෝධයක් නැහැ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක ඔයාට විතරක් නෙමෙයි. බිස්නස් එකක් පටන් ගන්න ඉන්න හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක්. ඉතින් ඔයාව තව දිරිගන්වන්න ඕන නිසා Simplebooks අපි හිතුවා මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක ඔයාට සරල විදියට පැහැදිලි කරන්න ඕන කියලා. ඉතින් හැමදාමත් වගේ ඔයා අපිත් එක්ක එකතු වෙන්නේ පළවෙනි වතාවට නම් බිස්නස් ගැන හැම දෙයක්ම සිම්පල් විදිහට දැනගන්න කැමති නම් Simplebooks channel එක subscribe කරලා මතක ඇතුව එහා පැත්තේ bell icon එකක් click කරලම තියාගන්න. ඉතින් මේ registration කතාවට යන්න කලින් ඔයා පළවෙනියටම කරන්න ඕන දේ තමයි ඔයාගේ බිස්නස් එකට හොඳ නමක් තීරණය කරන එක. ඉතින් අපි නිකමට උදාහරණයකට හිතමු ඔයාගේ නම කවිඳු පෙරේරා කියලා. ඉතින් ඔයා ඔයාගේ තනි පුද්ගල ව්‍යාපාරයේ කවිඳු පෙරේරා කියලා නම් කරොත් ඔයාට ඒක රෙජිස්ටර් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයා කවිඳු කැෆේස් එහෙමත් නැත්නම් ස්ටාර් කැෆේස් වගේ ඔයාගේ නමට සම්පූර්ණයෙන්ම විරුද්ධ නමක් පාවිච්චි කරොත් අන්න ඒ වගේ වෙලාවකට තමයි ඔයා මේ ව්‍යාපාරය රෙජිස්ටර් කරන්න ඕන වෙන්නේ. ඉතින් කොහම වුණත් ඔයාගේ බිස්නස් එකට නමක් තෝරන්නේ කොහොමද කියලා මම දැනටමත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ ඔළුවේ ඔයාට දැනටමත් නමක් තියෙනවා වුණත් ඔයා මේ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට හරියටම හරින නමක් තෝරන්න අදහස් ගොඩක් අරගන්න පුළුවන්. හරි. මේ වැඩ ඔක්කොම යෝරනාට පස්සේ ඔයාට ප්‍රධාන වශයෙන් තැන් තුනකට යන්න සිද්ධ වෙනවා. පළවෙනියටම කරන්න ඕන දේ තමයි ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එහෙමත් නැත්නම් නගර සභාවට ගිහිල්ලා හරි. හරි. මට තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න ඕන කියලා යාළත් කියන්න. එතකොට යාළුවා වගේ පොඩි විස්තර ටිකක් ගේම අහලා ඔයාට ෆෝම්ස් කීපයක් ලබා දෙයි. දැන් ඔය ෆාමසි එකක්, රෙස්ටෝරන්ට් එකක්, සප්ලිමන්ට් විකුණන බිස්නස් එකක්, තව කොස්මෙටික් වගේ මිනිසුන්ගේ හෙල්ත් එකට සම්බන්ධ බිස්නස් එකක් කරනවා නම්. ඔයා මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකට අමතරව PHI ගෙන් එහෙමත් නැත්නම් සෞඛ්‍ය නිලධාරියෙක්ගෙන් එහෙම නැත්නම් මේ වගේ වගකිව යුතු නිලධාරියෙක්ගෙන් ඔයා අප්‍රූවල් උත් ගන්න ඕනේ මේ බිස්නස් එක කරගන්න. ඉතින් ඒකට අදාළ ෆෝම් එකත් එතනින් ඔයාට ලබා දෙයි. මීට අමතරව ඔයා කාමර, නවාතැන් පහසුකම් වගේ බිස්නස් එකක් කරනවා නම් අදාළ පොලිස් වසමෙන් ඔයා අප්‍රූවල් ගන්න ඕනේ මේ බිස්නස් එක කරනවාට. ඉතින් ඒකට අදාළ ෆෝම් එකත් ඒගොල්ලෝට ලබා දෙයි. ඉතින් මේ වගේ අප්‍රූවල් ගන්න ඕන තවත් බිස්නස් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාගේ බිස්නස් එකටත් ඔයා මේ වගේ අමතර අප්‍රූවල් එකක් අරගන්න ඕනේද කියලා දැනගන්න කැමති නම් ඔයාගේ බිස්නස් ටයිප් එක පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතාමත් ඉක්මනින් මේකට උදව් කරන්න අපි සූදානම්. හරි. දැන් අපි බලමු ඔයා තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරනකොට කොයි වගේ විස්තරද මේගොල්ල අහන්නේ කියලා. සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ නම, ඇඩ්‍රස් එක, ව්‍යාපාරයේ ස්වභාවය, කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක, ආරම්භක දිනය, ඔයාගේ සම්පූර්ණ නම, ඔයාගේ පුරවැසි භාවය, ID නම්බර් එක වගේ ඉතාමත් බේසික් දේවල් ටිකක් තමයි ඒ ෆෝම් එකෙන් ඔයාගෙන් අහන්නේ. ඉතින් කොහොමාරි මේ ඔක්කොම ඉවර කරාට පස්සේ ඔයාට යන්න තියෙන්නේ තුන්වෙනි කෙනා ගාවට. ඒ තමයි ග්‍රාම සේවක ගාවට. දැන් ග්‍රාම සේවක ගාවට යනකොට ඔයා මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකට අමතරව තවත් ડોකියුමන්ට්ස් කීපයක්ම අරගෙන යන්න ඕනේ. ඔයා බිස්නස් එක කරන්නේ ඔයාගේ ගෙදර නම්. ඒ ගෙදර අයිති ඔයාගේ තාත්තට නම්. ඔයා තාත්තගෙන් ලියුමක් අරන් යන්න ඕනේ මේ විදිහට බිස්නස් එකක් කරනවට එයා අකමැති නෑ කියලා. එහෙම නැත්නම් ඔයා වෙනත් තැනක රෙන්ට් එකකට මේක කරන් යනවා නම් ඒකේ බදු ඔප්පුවත් ඔයා අරගෙන යන්න ඕනේ. ඒත් එක්කම ඔයාගේ ID එකේ කොපි එකත් ඔයා මේකත් එක අරගෙන යන්න ඕනේ. මේ හැම එකක්ම ඔයා ග්‍රාම සේවකට බාර දුන්නාට පස්සේ එයා මේ ඔයාගේ බිස්නස් එක තියෙන ඇඩ්‍රස් එකට ඇවිල්ලා පොඩි ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා ඔයා මේ කියපු විදිහටම වැඩේ කරනවද නැද්ද කියලා බලන. ඒ බැලුවට පස්සේ එයාත් එයාගේ අප්‍රූවල් එක ඔයාට ලබා දෙයි. මොකද දැන් තමයි ඔයා අන්තිම ස්ටෙප් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ හැමෝගෙම ලබාගත් අප්‍රූවල්ස් ටිකයි ડોකියුමන්ට්ස් ටිකයි මේ හැම දෙයක්ම අරගෙන ඔයා ආයෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිලා මේ ඔක්කොම යාළට බාර දෙන්න. එතනින් එහාට ඉතින් යාළ දින කිහිපයක් ඇතුළතදී ඔයාට අදාළ බිස්නස් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එක ලබා දෙයි. දැන් බිස්නස් එකක් කියන්නේ රිස්ක් එකක්නේ. දැන් අපි උදාහරණයකට විතරක් හිතමු. ඔයා මේ පටන් ගත්ත තනි පුද්ගල ව්‍යාපාරේ ෆේල් වුණා කියලා.
දම්මක් හෙම වෙන්න ප්‍රාර්ථනා කරනවා නෙමෙයි ඒත් අපි උදාහරණයකට හේතු මෙම දෙයක් සිද්ධ වුණා කියලා. දැන් ඔය බිස්නස් එක පටන් ගන්න ණයක් එහෙම අරන් තියෙනවා නම් වට මේ ණය ගෙවා ගන්නත් විදිහක් නැහැ මේ බිස්නස් එක ෆේල් වෙලා ගිය නිසා. හැබැයි ඔය ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට ඔයාගේ ආයතනය ලියාපදිංචි කරලා තියෙනවනම් ඔයාගේ ණය ඔක්කොම සීමා වෙන්නේ ඔයා මේ ආයතනයට ඉන්වෙස්ට් කරපු මුදල් ප්‍රමාණය මත විතරයි. ඉතින් මීට අමතරව ඔයාට වාසික තව ගොඩක් තියෙනවා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරොත්. මේක ගැනත් මම වෙනම වීඩියෝ එකක් ඔයාට අනාගතයේදී අරගෙන එන්නම්. ඉතින් කොහොම හරි ඔයාට තනි පුද්ගල ව්‍යාපාරයක් කරන්න ඕන වුණත් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් කරන්න ඕන වුණත් මේ ඕනම එකක් පටන් ගන්න සහ රෙජිස්ටර් කරන්න ඔයාට උදව් උපදෙස් අවශ්‍ය නම් Simplebooks අපේ දුරකථනයේ ඔයාට හැමදාමත් වියුක්තයි. ඉතින් ඔයාලා Simplebooks අපි ගැන අපේ සේවාවන් ගැන තවත් විස්තර මොනා හරි දැනගන්න කැමති නම් Simplebooks.com අපේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාලා අපි ගැන සවිස්තරාත්මක විස්තරයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මොනා හරි තියෙනවා නම් ආයෙ දෙපාරක් හිතන්න එපා. ඒ ඕනම ප්‍රශ්නයක් ඔයා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න මේ ඕනම ප්‍රශ්නයකට අපි ඔයාට උදව් කරන්න සූදානම්. ඉතින් ඔයා මේ වීඩියෝ එකෙන් ඇත්තටම දෙයක් ඉගෙන ගත්තා නම් බිස්නස් ගැන තවත් දේවල් සිම්පල් විදිහට දැනගන්න කැමති නම් Simplebooks channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.